Hello, cake lovers. කොහොමද ඔයාලට? ඉතින් අදත් ආවේ අලුත් රෙසිපි එකක් අරගෙන ඔයාලට කේක් වලට වැදගත් වෙන ඒ වගේම ලේසියෙන් හදා ගන්න පුළුවන් රෙසිපි එකක්. ඉතින් අද මම හදන්න බලාපොරොත්තු Cream cheese කිව්වහම ඔයාලා දන්නවා වෙළඳ පොලේ ටිකක් මිල අධිකයි cream cheese වර්ග. ඉතින් ඒ නිසා එතකොට අපිට cheesecake එකක් හදනකොට cotton cheesecake එකක් හදනකොට ටිකක් අපහසුතාවයට මුණ පානවා අපි. මොකද අපිට ටිකක් මිලෙන් අධික නිසා මේ cream cheese කියන දෙය. ඉතින් ඒ නිසා ඔයාලා ලේසියෙන්ම ගෙදර තියෙන පොඩි පොඩි අමුද්‍රව්‍ය ටිකකින් ඉතා රසවත් cream cheese එකක් හදාගන්න විදිය තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට ගොඩක් වෙලාවට හදන්නේ අපි fresh milk පාවිච්චි කරලා. ඉතින් දැන් මේ දවස්වල හැටියට අපිට fresh milk එකක් හොයාගන්නත් අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා fresh milk කියන දෙයත් නැතුව ඒකටත් ආදේශකයක් යොදාගෙන තමයි අද මම cream cheese එක හදන්නේ. එහෙනම් අපි ගිහින් බලමු අපිට මොනවද ඕන කරන අමුද්‍රව්‍ය කියලා අපේ මේ cream cheese එක නිවසේදීම පහසුවෙන් හදාගන්න. කරන ingredients ටික අපේ cream cheese එක හදාගන්න. ඉතින් මම ඔයාලට මේක පටන් ගන්නකොටම කිව්වාද මම අද පාවිච්චි කරන්නේ නැහැ කියලා fresh milk අපේ මේ cream cheese එක ගෙදරදිම හදාගන්න. හරිද? ඒකට හේතුව තමයි මේ දවස්වල පොඩ්ඩක් ඉතින් lockdown තත්ත්වෙක ඉන්න නිසා fresh milk හොයාගන්නත් අපහසු ඇති කට්ටියටම. ඉතින් ඒ නිසා ඒකට ආදේශකයක් විදියට තමයි මම පිටිකිරි පාවිච්චි කරන්නේ. ඔයාලට ඕනම වර්ගයක පිටිකිරි එකක් පාවිච්චි කරන්න පුළුවන් මෙතනට. මම මෙතන පිටිකිරි කප් එකක් අරන් තියනවා 1 කප්. මේක මම measure කරගෙන තියෙන්නේ අපේ measuring cup set එකෙන්. Measuring cup set එකේ 1 කප් තමයි මම මෙතන පිටිකිරි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මම මෙතන ලුණු අරන් තියනවා පින්ච් එකක්. සීනි ටීස්පූන් දෙකක් අරගෙන තියනවා මම. ඔයාලා ඒ ටිකක් පෙන් රස ගතියට ගොඩක් අකමැති නම් ඔයාලට සීනි ප්‍රමාණය අඩු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සීනි නොදා වුණත් මේක හදන්න පුළුවන්. සීනි ඔප්ෂනල් අත්‍යවශ්‍ය නැහැ. හරිද? ඒ වගේම තමයි මෙතන මම විනාකිරි ටේබල් ස්පූන් 3ක් අරගෙන තියෙනවා. මෙතන මම මේ පාවිච්චි කරලා තියෙන්නේත් අද fresh milk නෙමෙයි. මෙතනත් මම normal powder milk එකෙන් තමයි හදලා නිවල අරගෙන තියෙන්නේ. මෙතනත් මම කිරි මේ සැන්දි 3ක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන වතුර කප් 2ක් අරන් තියෙනවා. ඒකත් මෙෂරින් කප් එකෙන් කප්ස් 2ක් තමයි මම අරගෙන තියෙන්නේ. ඒ වගේම මෙතන මම එක්ස්ට්‍රා වතුර කප් 2ක් තියන් ඉන්නවා. ඒක මොකටද ඕනෙ වෙන්නේ කියලා වීඩියෝ එක කරගෙන යන අතරතුරේ මම කියන්නම් අපිට මේ එක්ස්ට්‍රා වතුර කප් 2 මොකටද අවශ්‍ය වෙන්නේ කියලා. හරි. එහෙනම් දැන් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකත් එකතු කරගෙන අපි හදමු ක්‍රීම් චීස් එක. මුලින්ම මම මගේ මේ වතුර කප් 2ට මගේ මේ පිටිකිරි ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න තමයි හදන්නේ. මේ විදිහට එකතු කරගන්න ඔක්කොම කිරිපිටි ටික මේකට එකතු කරලා මේක විස්ක එකක් ආධාරයෙන් මේක හිමීට කලවම් කරගන්න. පොඩි වෙලාවක් යයි මොකද අපි මේක කලවම් කරන්නේ ඇල් වතුර නිසා චූටි වෙලාවක් යයි ඔයාලට. හරි පරිස්සමට පිටි ටික එළියට එන්න වැටෙන්නේ නැති වෙන්න මේ විදිහට කලවම් කරගන්න. හොඳට මික්ස් කරගන්න. ලුණු වතුර එකක් එක්ක නෙමෙයි normal water එක කරන නිසා ටිකක් වෙලාවක් යයි. හරි දැන් පිටි ටික ඔක්කොම අපි වතුරත් එක්ක මික්ස් කරගෙන තියෙන්නේ. මං කලිනුත් කිව්වා මතක ඇති මේ උණු වතුර නෙමෙයි නිකම්ම ඇල් වතුර අරගෙන තියෙන්නේ. හරි දැන් මම මේක මගේ pan එකට දාලා හොඳට රත් කරගන්න තමයි හදන්නේ. බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. හරි දැන් අපි pan එක තියලා ලිප ඔන් කරගත්තා. ඔන් කරලා අපි අර හදාගත්ත අපේ කිරි මිශ්‍රණය තියෙනවනේ. හරි පරිස්සමට pan එකට මේ ටික එකතු කරගන්න. එකතු කරලා දැන් අපි මේක පොඩ්ඩක් රත් වෙනකන් තියාගමු. මේ විදිහට කැටි ගැහෙන්න දෙන්න එපා. කිරි ටික දැම්ම චුට්ටක් මේ විදිහට හැඳි ගා ගන්න. මේක චුට්ටක් රත් වෙනකන් අපි ඉන්න ඕනේ. හරි දැන් කිරි එක හොඳටම රත් වෙලා දැන් මේ වෙලාවේ තියෙන්නේ. දැන් අපි අපේ විනාකිරි ටිකෙන් විනාකිරි ඔක්කොම ටික එකපාර එකතු කරන්න එපා. කිරි එකට දෙපාරකට හෝ තුන් පාරකට වගේ විනාකිරි ටික අපේ කිරි එකට එකතු කරගන්න. පළවෙනි කොටස මම එකතු කරගත්තා. ඒකලා පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්නවා. හරි මම දැන් මගේ දෙවෙනි කොටසත් එකතු කරගන්නවා. එකතු කළාත් මම පොඩ්ඩක් මේ විදිහට කලවම් කරගන්නවා. දැන් මම මගේ අන්තිම කොටසත් එකතු කරගන්නවා මේ විදිහට. දැන් අපි මේක පොඩි වෙලාවක් නොනවත්වා මේ විදිහට හැදිගා ගන්න ඕනේ. හිමීට හිමීට හැඳිගා ගන්න. වේගෙන් වේගෙන් හැඳිගාන්න එපා. ඒ වගේම ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගන්න ඔයාලගේ ලිපේ. දැන් ඔයාලට පේනවද මේ වගේ කිරි කැටිති කැටිති හැදෙනවා කියලා. හරි සම්පූර්ණ කිරි ටික කැටිති වෙනකම්ම මේ විදිහට තියාගෙන හැඳිගා ගන්න. ඔයාලට පේනවා දැන් ටික ටික කිරි කැටිති වෙනවා වගේම වතුර වගේ ටිකක් මිදිලා මිදිලා මේ වගේ අයින් වෙනවා. සම්පූර්ණ වතුර මිදිලා අයින් වෙලා කිරි ටික සම්පූර්ණම කැටිති වෙනකම්ම තියාගන්න.
තව ටිකක් තියෙනවා කිරි ගතිය නිසා මම තවත් ටිකක් වෙලා මේක pan එකේ තියා ගන්නවා. හරි. දැන් නම් මගේ කොඹ කිරි කැටිති ටික හැදිලා ඉවරයි. දැන් ඔයාලට පේනවා ඇති මේ පැහැදිලිව වීඩියෝ එකේ පේනවා ඇති මේ වතුර ගතියේ තමයි අනිත් හරිය ඉතුරු වෙලා තියෙන්නේ. හරි. දැන් අපි මේක ලිපෙන් ඉවත් කරගෙන මේක පෙරා හරි මම දැන් ඔක්කොම ටික එකතු කරගෙන තියෙන්නේ ඊළඟට මේකේ වතුර ගතිය තියෙනවා ඒ වතුර ගතිය යන්න මේ වගේ ස්පැචියුලා එකක් පාවිච්චි කරලා මේක හොඳට මේ විදිහට ප්‍රෙස් කරන්න. එතකොට මේකේ තියෙන වතුර ටික ඔක්කොම පහලට මේ විදිහට වැටෙනවා. හරි දැන් මම ඔයාලට කිව්වනේ මම කලින් අර තියාගත්ත කියලා අපේ මේ එක්ස්ට්‍රා වතුර කප් දෙක. අන්න දැන් ඒක අපි ගන්නවා. අරගෙන ඉවර වෙලා මම ඒකෙන් චුට්ටක් මේකට දාලා මේ විදිහට පොඩ්ඩක් මේක හොද ගන්නවා. ඒකට හේතුව තමයි අපි මේකට විනාකිරි දැම්මනේ. අන්නේ විනාකිරි වල තියෙන අමුතු රසක් තියෙනවානේ. අන්නේ රස ඉවත් කරගන්න තමයි මම වතුර චුට්ටක් දාලා මේක ආපහු මේ විදිහට හොඳටම ප්‍රෙස් කරගන්නේ. හරි. මේ වතුර ටික ඉවත් වුණාට පස්සේ දැන් අපි ආයි වතුර ටිකක් මේකට එකතු කරනවා. මේ විදිහට. එකතු කරලා නැවතත් අර විදිහටම මේකෙන් හොඳට මේවා කරගන්න වතුර ටික ඉවත් වෙනකන් දැන් අන්තිම වතුර ටිකත් එකතු කරනවා. මෙහෙම කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලට අමුතු සුවඳක් එන්න බලනවා මොකද මේ විනාකිරි තියෙන නිසා මේකේ. වතුර චුට්ටක්වත් නැති වෙන්න හොඳට මේකෙන් මේ විදිහට ප්‍රෙස් කරලා වතුර ටික අයින් කරගන්න. හරි දැන් මේකේ වතුර ගතියක් නැහැ. දැන් මම මේ ටික එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳටම මික්ස්ර කරගන්න ඕනේ. බ්ලෙන්ඩර් එකකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මම මගේ මේ මේක මම එකතු කරගන්නවා බ්ලෙන්ඩර් කප් එකට මගේ. හරි අපි දැන් මේක බ්ලෙන්ඩර් කප් එකට එකතු කරලා ඊළඟට මොකද කරන්න කියලා බලමු. හරි දැන් මම මගේ කප් එකට මේ ටික එකතු කරගන්නවා. බ්ලෙන්ඩර් කප් එකට. ඊළඟට අපේ ලුණු පින්ච් එක එකත් මම එකතු කරගන්නවා. සීනි ටිකත් එකතු කරගන්නවා. මේක ඔප්ෂනල් අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා මේ සීනි රසට කැමති නැත්නම් ඔයාලට පුළුවන් මේක නොදා ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට කිරි ටිකත් එකතු කරගන්නවා. කිරි ඔක්කොම එකපාර එකතු කරන්නේ නැහැ. මේකෙන් භාගයක් තමයි එකතු කරන්නේ ඉස්සෙල්ලාම. කරලා දැන් අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගමු. දැන් මේක මේ විදිහට තමයි ඔයාලට පේන්නේ මේක හොඳට බ්ලෙන්ඩ් වුණාට පස්සේ දැන් මම අර මගේ ඉතුරු කිරි ටිකත් මේකට එකතු කරගන්නවා. කප් එක වටේම තියෙන ටික මේ විදිහට ස්පැචියුලා එකකින් එකතු කරලා මැද්දටම දාගන්න. ආපහු විනාඩියක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න. හරි තව එක පාරක් තව පොඩි වෙලාවක් අපි ආපහු මේක බ්ලෙන්ඩ් කරගමු තව පොඩ්ඩක් ක්‍රීම් ගතියට එන්න. හරි අපේ ක්‍රීම් චීස් එක රෙඩි. හරි අපේ ක්‍රීම් චීස් එක දැන් රෙඩි. ඉතින් හරිම හොඳ තික්නස් එකක් තියෙනවා. ඒ වගේම හොඳ ක්‍රීමි ගතියකුත් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙහෙම බලනකොට. ඉතින් හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. මොකද මම මේකට සීනිත් ඇඩ් කරපු නිසා ඇත්තටම හොඳ රසක් තියෙනවා. මං කිව්වා ඒක කැමති නම් විතරක් ඕගොල්ලන්ට ඇඩ් කරගන්න පුළුවන් කියලා. ඒක ඔප්ෂනල්. හැබැයි ඉතින් ඇඩ් කළොත් ඇත්තටම රස වැඩි. ඉතින් හදලා බලන්න. ඇත්තටම කඩින් ගන්න එකටත් වඩා රසයි. අපි gedara හදාගත්තාම ඒක තමයි ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ. gedara හදලා බලලා මටත් කියන්න කොහොමද මේකේ රස හොඳට ආවද? ඔගොල්ලෝ තව ඉස්සරහට මම වීඩියෝ වලින් මේක පාවිච්චි කළා. ඒ කියන්නේ මම ගෙදර හදපු ක්‍රීම් චීස් පාවිච්චි කරලා කේක් වර්ග හදාගන්නේ කොහොමද කියන වීඩියෝ වලින් මම ඔයාලව හම්බ වෙන්න එන්නම්. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.